එල්පිල් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව හොයාගත් හොඳම සොයා ගැනීමක් තමයි ධනංජය ලක්ෂාන් කියන්නේ. මේ තරුණ ක්‍රීඩකයා තරගාවලියට ජීවියක් එකතු කරා වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයටත් අලුත් බලාපොරොත්තු ඉතිරි කළා අපිට දකින්න ලැබුණා. ගාලු කණ්ඩායමට දිගින් දිගටම ලැබුණු පරාජයන් වලට තිත තියලා ජයග්‍රහී මාවතට කණ්ඩායම අරගෙන එන්න ධනංජය ලොකු සේවයක් කළා. ශ්‍රී ලංකාව සොයමින් හිටපු පන්දු දෝලණය කරන්න පුළුවන් පන්දු යවන්නෙක් විදිහට ධනංජය ඉදිරියට පැමිණීම ගොඩක් වැදගත් සිද්ධියක්. ඒ වගේම පීඩණය ගන්නෙ නැතුව සටන්කාමී ක්‍රීඩකයෙක් විදිහට ධනංජය සමත් වීමත් අපේ ක්‍රිකට් අනාගතයට ගොඩක් වටිනා දෙයක්. තීරණාත්මක තරගයේදී තරගයේ වීරයා බවට පත් වුණු ධනංජය ඊට පස්සේ මාධ්‍ය වලට කිව්වේ තමන්ට තරගාවලිය සාර්ථක වෙන්න හැමදෙනාම උදව් කරා කියලා. මං තරගාවලියට එකතු වෙන්නෙත් අතිරේක ක්‍රීඩකයෙක් විදිහට. පුහුණුකරු තමයි මම කණ්ඩායමට එකතු කරගන්නේ. මට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ පෙන්නලා කණ්ඩායමටත් හොඳ දෙයක් කරන්න මට හැකියාවක් ලැබුණා. අපි කණ්ඩායමේ ඉන්නේ ගොඩක් තරුණ ක්‍රීඩකයෝ. ඒක නිසා සෙල්ලම් කරන්නත් පීඩනයක් දැනෙන්නේ නැහැ. අපි කවුරුත් හැම දෙයක් ගැනම කතා කරලා තමයි සැලසුම් හදන්නේ. ඉතින් එහෙම වුණාම ගොඩක් ලේසි සෙල්ලම් කරන්න. ප්‍රවීණ ක්‍රීඩකයෝ විදිහට බානුකා අයියා, දනුෂ්කා අයියා, ශහන් අයියා වගේම හැම කෙනාම මට ගොඩක් උදව් කළා. විදේශ ක්‍රීඩකයෝ විදිහට හිටපු ක්‍රීඩකයෝත් හැම වෙලාවෙම උපදෙස් දුන්නා. ඒ අතරින් මොහොමඩ් අමීර් පන්දු යවද්දී මොකද කරන්න ඕන කියන දේ ගැන ගොඩක් උපදෙස් දුන්නා. අපි හොඳට සෙල්ලම් කරගෙන යද්දී අන්තිමට කඩුළු වැටෙන්න පටන් ගත්තම මම හිතුවේ කොහොම හරි අවසන් වෙනකන් කඩුල්ලේ ඉන්නවා කියලා. අන්තිම පන්දු ආරයේදී රිස්ක් එකක් අරගෙන පහර දීලා තරගයේ තීරණය ඔවුන්ට හරි අපිට හරි ආවට කමක් නැහැ. අන්තිම වෙනකම්ම සටන කරනවා කියන තැන තමයි මම හිටියේ. 19 වෙනි පන්දු ආරයේ තිලක්ෂය ගණිද්දි මම අමීර්ට කිව්වේ පුළුවන් තරම් මේ ඕවරේ ලකුණු ගමු අන්තිම පන්දු ආරය ගැන හිතන්නේ නැතුව කියලා. හැබැයි ඒ පන්දු ආරේ අපිට මොනවත් කරගන්න බැරි වුණා. උදාන අයියා මේ වගේ පීඩනයක් තියෙන වෙලාවල් වල හොඳින් පන්දු යවලා අද්දකින් තියෙන නිසා අන්තිමට ලේසි වෙන්නේ නැහැ කියලා මම දැනගත්තා. හැබැයි අන්තිම පන්දු වෙනකන් සටන් කරනවා කියන තැන මම හිටියා. කොහොම හරි පන්දු ආරේ මුල් පන්දු කිහිපෙදී මම හොඳට පහර දීලා අනිත් පැත්තට යන්න උනාට පස්සේ මම ලක්ෂාන් අයියාට කිව්වේ බෝලේ බැට් එකේ වද්ද ගන්න මම ලකුණට එනවා කියලා. කොහොම හරි ලක්ෂාන් අයියා මට ඉතුරු කරන්නේ නැතුව හතරක් ගහලා තරගයේ දිනුවා. ওই විදිහට තමයි මේ තරුණ දක්ෂයා තරගයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණේ. ඔහු ගැන මීට ඉස්සරහට මීට වඩා කතා කරන්න අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.